मीट दिन पेद सरस्वंसेका मंत्रिवर्या नेवतवरा जातीय हमुदा पावादिन प्रकाश कला ඔහු මිදස වූ සිද්ධිය සම්බන්ධයෙන් සුනිල් රත්නායක රන්වරුවාට නිදහස් දුන්න එක සම්පූර්ණයෙන් වැරදි. ඒ චෝදනා වූ සියලුම සෙබළුන් හිරේ දැමිය යුතුයි කියලා හිරේ නොසිටීම ගැන පුදුමයේ සිටු කියලා කියනවා. ඔබතුමා ඉන්න මගේ කතා වෙනකන් ඔබතුමා මගේ කතා වෙනකන් ඉන්න ඊට පස්සේ ඔබතුමා කතා කරා. ඉතින් මේ ඝාතන කවුරු කළත් මේ කතානක තුමනි ඝාතන කවුතු කළත් අපි ඒක හෙලා දගෙන පොයින්ට් ඔෆ් ඕඩර් එකක් මෙතන නැහැ. What is the point of what you are talking? යුද්ධ කරා කියලා රණවීරුව කියලා. ඔබතුමා ඇඳපු නිල ඇඳුමට ලැජ්ජා කරන්න එපා. මිනිහ මරන්න බෑ. මිනිහ මැරුවොත් අනිවාර්යයෙන් සුනිල් රත්නායකට වෙයි. තමුන්නාසේ කරා නම්, කරන්නා කොට කරා නම් හිරේ යන්න ඕනේ, එල්ලුම් ගස් යන්න ඕනේ. ඒක හමුදා පාවා දීම නෙවෙයි. හරි හරි බොහොම ස්තුතියි. තමුන්නා මේ තමුන්නාසේ මේ දන්නේ දේවල් කතා කරන්න එපා. බොරුවට මේ නිකන් වීරයෙක් වෙන්න හදන්න එපා. තමුන්නා වීරයෙක් වෙන්න හදන්න එපා. හරිද? යුද අපරාධ කළා නම් හරි. කරපු නැති දේවල් කියන එක තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. කරපු නැති දේවල් කියලා තමයි තමුසේ නිකන් වීරයක් වෙන්න හදන්නේ. ඒක එහෙම කතා ගන්න එපා. පොන්සේකා මන්ත්‍රීතුමා ඔබතුමාගේ ශ්‍රද්ධාව තියෙනවා ඊළඟට. ගරු කතානායකතුමනි මේ ජෙනීවා උණුසුම යන්න ඉස්සෙල්ලා දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය විදියට දෙවිට සන්දහනට අවශ්‍ය විදියට අපි යුද අපරාධ කරා කියන බටහිර රටවලට අවශ්‍ය විදියට කිසිම හේතුවක් නැතුව किसी में उसे क्या नहीं हुआ प्रोवोकेशन ना कि न तो गायन गिरी ना होगी मेरे वाके प्रकाश कराने तमुन्ना से डॉलर वर्ल्ड के लिए मैं आस्था मांग की आसिद ना ये तमाह समुदाय से ये पार जनाधिपति वर्ने दे रुपया कोट ये कहाँ मार कोई तब डॉलर पन लक्ष्य विशेष दाग तमुन्ना से के नमत तिब्बा इनी युद्ध दिन जाति प्रणाम लागत पत्नी मम एक मे युद्ध कले मम कि सुनील रत्न रणवीर मरण दंड नियम रणिल विक्रम सिंह रजयाट सिद्धिय वसल दाह पसे ඒක මහේශ්වර කියන ත්‍රස්සවාදී කියනවා මගේ ඇස් දෙක රෙදි කැලෙන් වැහුවා ඊට පස්සේ මාව කම්බි වටෙන් එහාට විසිකලා වැටේ කණුවක ඇහැට ඇදලා රෙදි කැල විසුණා මේ දේ දැක්කා එතකොට රෙදි කැල විසිනවා නම් ඇහැට කිසිම අනතුරක් වෙන්නේ නැහැ ඊට පස්සේ මහේශ්වර කියන කොටි ත්‍රස්සය කිව්ව දේ තමයි සරත් වංශයක දැක්ක වගේ මේ පාර්ලිමේන්තුවේ කියන්නේ ਉਹ කියනවා මේ මෙතනින් තමයි බෙල්ල කැපුවේ කියලා ඉතින් ඒ වගේ පහත් විදියට තමාගේම සෙබළුම් පාවා දෙන්න පුළුවන් නම් තමුන්නාසේ ෆීල්ඩ් මාෂන් කියන මේ තමුන්නාසේ ලාන්ස් කෝපරල් කියනවත් මේ ලාන්ස් කෝප කියන වචි දැක මම කියනවා එතකොට සුනිල් දර්ශනාගට සංසිකාන්ත වට මත් දෙන්න හරි දුන්න මම කිව්වේ බෙල්ල කපපු ඔක්කොම නඩු තීන්දුවේ දියනේ ඒවා ප්‍රීති ප්‍රශ්නයක් විතර නෑ මම ඔබතුමායි ෂොට් එකේදී ඔබතුමා කතා කරන්නේ ස්ථාධිකරණේ කියලා දිනනවා ඒක ඒක මඩුල්ල ඒවා කියන්නේ හේතුව මොකද ඒවා කියන්නේ හේතුව මොකද තමුන්නාසේ දෙමළ ඩයස්පෝරාවේ සල්ලියරන් තමයි මෙහෙම කියන්නේ නැත්නම් මොකද හේතුව හරිද එතකොට සුනිල් රත්නායකට නිදහස ලැබුණේ නීතිවරුන්ගේ නීතිගේ තාක්ෂණික මත කණ්ඩායමක් ගරු කතානක තුමනි කණ්ඩායමක් විසින් කළ ක්‍රියාවක් 14 දිනක් නිදාස් කළා එක්කයට පමණක් දඬුවම් දීම අසාධාරණයි කියලා නීතිඥවට උපදෙස් දීලා තියෙනවා ඒ තර්කයේ මත තමයි ඔහුට මේ මරණීය දඬුවම් නිදාස්ුනේ ඉතින් සුනිල් දත්තා කියලා කියන්නේ යුද්ධයේදී ඉදිරියෙන්ම සිටි රණවරුවෙක් 6 වෙනි ගජබායක එයා මොබයිල් බෙගීඩ් එකේ ගුවන් සංක්‍රමික බලකායේ ඔව් ගොඩින් මූදින් වගේම ගෝනින් ගිහිල්ලා සතුරු ප්‍රදේශවල සටන් කරපු කෙනෙක් මහසොන් බලකාය හිටපු කෙනෙක් එතකොට කොටි මොනතරම් මහසොන් බලකායට මේ බය වුණාද කිව්වොත් ඊනියා සාමගිසුම් වෙලාවේ තිබ්බ පළවෙනි කොන්දේසිය තමයි මහසොන් බලකාය විසුරුව හරින්න කියලා ඒ එහෙම කරපු සුනිල් දත්නාක ඉන්නේ කටුමැටි ගේක තමුන්නාසි බැලුවද ඒක නැහැ ඉතින් ඒකින්ද අපිට තියෙන ප්‍රශ්නේ තමයි සුනිල් රත්නායක පොඩයි ඉන්න සුනිල් රත්නායක නිදාස් කිරීම වැරදි කියන සුනිල් රත්නායක නිදාස් කරන වැරදි කියන ෆොන්සේකා දැන් කියනවා බඩදරු අම්මලගේ බඩ කපලා ළමයි එළියට අරගෙන ගලේ ගහන කොටින්ට නිදාස් දුන්නාම තමුන්නාසේ ඒකට විරුද්ධ නාද නැහැ
එතකොට 11600ක් මිනිමරු කොටි රසවාදීන් නැවතර පුනරුත්ථාපනය නිදාස් කරනකොට විරුද්ධ වුණාද නැහැ ළමා සොල්දාදුව 550ක් නිදාස් කරනකොට විරුද්ධ වුණාද නැහැ එතකොට දෙහිවල දුම්රිය බොම්බේ 100ක් පමණ තියලා ඒ කොටියාගේ ඔළුව අතගාලා නිදාස් කරනකොට විරුද්ධ වුණාද නැහැ නමුත් එහෙම මෙහෙම විරුද්ධ වෙච්ච නැති සම්මුන්නාංශේ අපේ හමුදා සෙබලෙක් ගැන කියලා මෙහෙම කරන එක ඉතාලම කැතයි කියන එක මේ අවස්ථාවට දෙන්නවා අතනායකතුමා මෙයා කියන්නේ යටත් වෙච්ච 12000 එහෙනම් අපි මරලා දාන්න ඕනේ ඔබතුමාගේ ඔය වගේ මොකද කතා කියලා තමයි මේ ලෝක ප්‍රජාව අපිට ප්‍රශ්න යන්නේ බොහොම ස්තුතියි තමුන්නාසේ මේ තමුන්නාසේ ජාතිය පාවල දෙනවා කියන එක තමුන්නාසේ ජාතිය පාවල දෙනවා කියන එක නෑ කතා ගන්න නෑ ඒ පොමිටෝ ෆෝටෝ නෙමෙයි තමුන්නාන්සලාගේ ආණ්ඩුවම ආඩම්බරෙන් කතා කරනවා 12000ක් අපි ඒගොල්ලෝ බුනුත්ථාපනය කරා කියලා මෙයා කියන්නේ ඒගොල්ලෝ මරන්න තිබ්බ කියලා කොහේ පිස්සෙද මේ සෙක්කයි කතා කරන එකෙන් මේකෙම තේරෙනවා තියෙන මානසික තත්ත්වය ඊට පස්සේ BBC එකට කියනවා අපි යුද අපරාධ කළායි කියලා අපේ ස්වේච්ඡාවෙන් එනවායි කියලා තමුන්නාසේ මොනවද කියන්නේ සමසම් තමුන්නාසේ මුදලට ජාතිය සහ හමුදා පාවා දෙන බව සමස්ත ජනතාවම දන්නවා කියන මේ අවස්ථාවේ කියා සිටිනවා එතකොට අපේ දැන් විග්‍රේෂන් මන්ත්‍රීවරයා කියනවා එතකොට දෙමළ සන්දානය කියනවා දෙමළ ඩයස්පෝරාව කියනවා දෙමළ ජනතාව සමූල ඝාතනය කරයි කියලා එහෙමනම් යුද්ධය නැවතීර පස්සේ යුද්ධෙන් පස්සේ කොහොමද තමුන්නාසේ ජනාධිපතිවරණයේදී දෙමළ දිස්ත්‍රික්ක ඔක්කොම දින්නේ එකනේ තමුන්නාසේ දෙමළ ඩයස්පෝරා සහ LTT එකත් එක්ක යටි ගිවිසුමක් තියෙන බව මේ අවස්ථාවේදී ඉතා පැහැදිලිව කියා සිටිනවා එතකොට දෙමළ ඩයස්පෝරා සන්තාපයෙන් කලන්ද හමුදා පාවා දෙන ෆොන්සේකා මන්ත්‍රීවරයා රණවිරෝ දිව්පද්දුරට තියලා දෙමළ ජනතාව බේරාගත්ත හැටි කවදාකවත් කියලා නැහැ මිනිස් පලියක් තියාගත්ත 295000ක් අහිංසක දෙමළ ජනතාව බේරාගෙන එමෙතුමා මුතුමේ කාලය දැන් අවසන් වෙගෙන යන තා විනාඩියයි තියෙන්නේ පරමාදර්ශයක් හැටියට සර් ඩෙස්මන්ඩ් සිල්ලා කියලා දෙනවා එතකොට යහපාලන රජය අපේ රණවිරෝ යුද අපරාධ කළා කියලා ජෙනීවා නුවර පිළිගන්නකොට මේ ෆොන්සේකා කිසි දෙයක් කිව්වේ නැහැ ඒක නිසා බුද්ධි නිලධාරීන් කිසිම හොඳ දෙයක් කරන්නේ නැහැ තමුන්නාසේ BBC එකට මොනවද කිව්වේ අයියේ තමුන්නාසේ ඒකෙනුත් තමුන්නාසේ ජාතියයි හමුදාවයි පාවල දුන්නා BBC එකටත් තමුන්නාසේ කියනවා යුද අපරාධ කළායි කියලා කියන්නම් කියලා සර් ඩෙස්මන්ඩ් සිඩ්ලා සර් ජෙෆ්රි නයිස් ප්‍රොෆෙසර් මයිකල් ක්‍රේන් ප්‍රොෆෙසර් මයිකල් නිව්ටන් මේජර් ජෙනරල් ජෝන් හෝම්ස් එතකොට රොඩ්රි එමෙතුමා විනාඩි 3ක් දැන් වැඩිපුර ලන් තියෙනවා ඔබතුමා අපරාධ කළේ නැහැ කියලා එහෙම කරනකොට තමුන්නාසේ කියනවා යුද අපරාධ කළා මම ඕනනම් ස්වේච්ඡාවෙන් ගිහිල්ලා සාක්ෂි දෙනවා කියලා තමුන්නාසේ ඔබතුමා කාලය අවසානයි මං හිතන්නේ එක්ක මානසික රෝගියෙක් වෙන්න ඕනේ එහෙම තමයි කාලය අවසානයි ඔබතුමා කාලය අවසානයි කරු එමෙතුමා අපි දැක්කා මේ සභාවේ මහ ජන ආරක්ෂක ඇමති ඉතාලම නිවට බියගුළු විදියට මෙතන ඉඳගෙන මිනි මරපු ඒ සුනිල් රත්නායක කියන සෙබළ අපි හමුදාවේ හිටපු අය එකට යුද පිටිවල හිටපු අය ඒ වුණත් අපි ඒ වගේ අය ගැන අනුකම්පා කරන්නේ නැහැ මං කිව්වා මනම්පේරි ඝාතනයේට දඩුවම් කරා ශාන්ත කුමාරස්වාමි ඝාතනයේ දඩුවම් කරා ඒ වගේ ඇඹිලි පිටියේ ඝාතන වලට දඩුවම් කරා මේවා අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕනේ මෙතෙන්ට ඇවිල්ලා මහ ජන ආරක්ෂක ඇමති කියලා මමත් යුද්ධ කර මිනිහෙක්ලු සීල් ආරක්ෂක කඩේම බාරව හිටියා ආරක්ෂක කවුන්සලේවත් හිටියේ නැහැ අනේවි එකෙන් එළියට දැම්මම මගේ ගාවට ඇවිල්ලා ඇඬුවා මට රස්සාවක් සොයලා දෙන්න කියලා පස්සේ මම ගෝඨාභය රාජපක්ෂ මැතිවට කතා කරලා මන්ත්‍රීතුමා රස්සාව වරන් දුන්නා ඊට පස්සේ බංගාවට ඇවිල්ලා ඇඬුවා නාවික හමුදාපති ඩ්‍රයිවර් කෙනෙක් දෙන්නේ නැහැ කිව්වා නායක හමුදාපති ආරක්ෂක බටයෝ දෙන්නේ නැහැ කිව්වා මම ඩ්‍රයිවර් දුන්නේ යුද හමුදාවේ ආරක්ෂක බටයෝ දුන්නේ යුද හමුදාවේ එහෙම කරපු මිනිහා කෙලෙවුන් නැතුව මෙතන ඇවිල්ලා මට මඩ ගහන්න පටන් ගන්නවා මං ඩොලර් වලට වැඩ කරාලු අපේ සාක්කුවල ඩොලර් නැහැ ඩොලර් වලට පෙරේත මිනිස්සු තමයි බොරුවට ජිනීව යනවා කියලා එහෙ ගිහිල්ලා කාගෙන් හරි ඩොලර් ටික කියා කනවා ඊට පස්සේ කාලා බීලා පාටි දාලා එනවා ඒ වගේ තුට්ටු දෙකේ වැඩ අපි කරලා නැහැ ඒවා කරලා ඇවිල්ලා මෙහෙම හිංස රැවට්ටුවා ඊට අමතරව එතුමා කිව්වා දෙමළ ජනතාවට ඡන්දෙ දුන්නලු දෙමළ ජනතාවයි සිංහල ජනතාවයි ඔක්කොම දන්නවා මේ රටේ යුද්ධ කරපු කට්ටියක් හිටියා ජනාධිපති දායකත්වයේ දුන්නා ආරක්ෂලේකම් දායකත්වයේ දුන්නා මම දායකත්වයේ දුන්නා මමයි ජනාධිපති අතරේ තරගයක් තිබුණා අපි යුද්ධේ හොඳට කරපු හින්දා දෙමළ ජනතාව ඉරියර නොකරපු හින්දා මානුෂීය ඓතිහාසික රැකගෙන යුද්ධ කරපු හින්දා තමයි දෙමළ ජනතාව හමුදාපතිට ඡන්ද දුන්නේ ඒ ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ දෙමළ ජනතාව යුද හමුදා ගැන වෛරයක් තිබුණ නැහැ අවසන් කරන්න අපි එච්චර යුද්ධයක් ඉවර කරලා එතකොට ඒ වගේ දේවල් මෙතන කියලා තුට්ටු දෙකේ කතේ කිව්වා කතා කිව්වා මෙතනට ඇවිල්ලා ඊළඟට මට එතුමාට කියන්න තියෙන්නේ කටුමැටි ගේ කියලා සෙබලෙක් ගිහිල්ලා සෙබළු හුඟක් කටුමැටි ගෙවල් වල ඉන්නවා අපි තිටිය අපේ මුත්තල සීයලා කටුමැටි ගෙවල් වල තමයි අපේ ආරම්භයත් එහෙම තමයි අපි වලව් වල හිටියේ නැහැ නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ ගිහිල්ලා මිනිහ මරන්න පුළුවන් තමන්ගේ දුක හඳ වෙන කවුරු හරි වෙල්ල කපන්න පුළුවන් මම කිව්වේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුතු ඉන්දියෙ තිබිච්ච කරුණු කාරණා ටික ඒක කියවලා ඇවිල්ලා කොපියක් අරන් ඇවිල්ලායි මම කියෙව්වේ එතුමාට ඒ ගැන විවාදයක් තියෙනවා නම් එතුමා හිතනවා නම් එතුමා ශ්‍රේෂ්ඨාධිකරණයටත් වඩා උඩින් ඉහළ ඉන්න මොඩේ කියලා එතුමා ඒක විසඳ ගන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයත් එක්ක මට ඒකට කරන්න දෙයක් නැහැ බොහොම ස්තුතියි Best, ඔබේ ජීවිතය
අපේ ටෝ